රටේ වැදගත්ම පරපුර ජෙන්සී පරපුර. ඒ අයටයි රට බාරගන්න තියෙන්නේ. ලෝක හැමතැනම කියනවා ජෙන්සී පරපුර සමාජයෙන් පිටස්තරයි කියලා. එනවා ලංකාවේ දේශපාලනයෙන් පිටස්තරයි කියලා. ඇයි පිටස්තර? මොකද්ද හේතුව? මොකද්ද ගන්න පියවර? ජනතා විමුක්ති පෙරමුණෙන් කියනවා අවුරුදු 75ක් මේ රටේ කිසිම දියුණුවක් ඇති වුණේ නෑ කියලා. ඒ කියන්නේ මේ යෞවන කේන්ද්‍රයේ ඉඳගෙන. ඉතින් මේක කොහොමද මේක 48 තිබුණේ? මම මේක හැදුවේ. ඒගොල්ල ඇස්වහගෙන ඉන්නවද? ඉතින් ඒක පිළිතුරක් නෙමෙයි රට හැදුවේ නෑ කියන්නේ. අපි හුඟක් ඒව කරා. නැත්තම් මේ පාසල් තියෙන්නේ. ඒත් අපේ ආර්ථිකය ශක්තිමත් කරේ නෑ. දැන් තියෙන්නේ කොහොමද අපි ආර්ථිකය ශක්තිමත් කරන්න කියලා. විශේෂයෙන්ම තරුණ අය කියන්නේ අපි ඡන්දෙ දුන්න ජෙන්සි 2020 පොහට්ටුවට දුන්න අපේ බලාපොරොත්තු සුන් වුණා කියලා. සමහරු කියනවා අපි 15 දුන්න යහපාලන ආණ්ඩුවට අපේ බලාපොරොත්තු ඉෂ්ට වුණේ නෑ අපිට දේශපාලන එපා කියලා. ඒ නිසා දේශපාලන අතරින්ට ඕමනා නෑ. මේකට ජනතා විමුක්ති පෙරමුණෙන් කියනවා අපි ආණ්ඩුව හිටියේ නෑ කියලා. කවුද කියන්නේ? මගේ මිත්‍ර හිටපු ඇමති අනුර දිසානායක මැතිතුමා. ආණ්ඩුව හිටපු නැත්තම් හිටපු ඇමතිවරු එක් වෙන්න බෑනේ. සජිතු හිටපු ඇමතිවරෙක්, මමත් හිටපු ඇමතිවරෙක්, විජයදාසත් හිටපු ඇමතිවරෙක්, එතුමත් හිටපු ඇමතිවරෙක්. අනික් තුන් දෙනා කියන්නේ අපි හැමතිවරු නොවෙයි කියලා. ඉතින් දැන් කියන්නේ හරි මේ අපි ඡන්දෙ දුන්නා, බලාපොරොත්තු නැති වුණා, මේ කඩා වැටුණා, අපි පොලිමේ හිටියා. ඒ නිසා අපි මේකෙන් පිටස්තර වෙනවා. ආයි ෆීල් ඇලියනේටඩ්. ඉතින් මං හිතුවා මේ ගැන මං හිත මමත් මේක කියන්න ඕනේ කියලා. මම 2020 පාර්ලිමේන්තු ඡන්දෙදි කිව්වා මේ රටේ ආර්ථිකය අමාරුවෙන් තියෙන්නේ. ඩොලර් බිලියන 3ක් හොයාගත්තේ නැත්තම් ආර්ථිකය ඉවර වෙනවා කියලා. මොකක්ද උනේ මට ඒක කිව්වට? මමත් පැරදුනා. මගේ පක්ෂෙත් වැටුණා. එක්කෙනෙක්වත් තේරුවේ නැහැ. කොළඹ මාවත් තේරුවේ නැහැ. පස්සේ මේ චිට් මන්ත්‍රියකට මට එන්න කිව්වා. මං කැමති වුණේ නැහැ. කොහොමද යටේ අර්බුදයේ තියෙනකොට 2021 අන්තිම කාලේ ආවා. එහෙනම් මමත් හිතන්න ඕනනේ. මමත් පිටස්තර වෙන්න ඕනනේ. මොකද මෙන්දර කවුරුවත් මට ඡන්දෙ දුන්නේ නැහැ. ඒත් මං පිටස්තරුනේ නැහැ. මේ රට බේරා ගන්න ඕන නිසා මං ඒක බාරගත්තා. බාරගත්තේ ඔබට අනාගතයක් දෙන්න. ඉතින් ආර්ථිකය කඩා වැටුණා, ඡන්දයක් පරදුණා කියලා පිටස්තර වෙන්න හොඳ නැහැ. අපි මෙතෙන්ට එකට එකතු වෙලා මේ ගමන යන්න ඕනේ. ඈත් වුණොත් අපරාධයක්. මොකද තමන්ගේ අනාගතය තමයි තීරණය වෙන්නේ. තමන්ට පළවෙනි අවුරුදු 5ක් හිතලා හදනවද? අවුරුදු 25ක් ගැන හිතලා හදනවද? සමහර අය කිව්ව 2048 ගැන හිතලා වැඩක් නැහැ කියලා. මම ඒක ප්‍රකාශ කරද්දී අනික් අය අපි කියන්නේ 2048 හොයන්න ඕනේ. මෙතන පදනමක් දාන්නේ අනාගතයට. තායිලන්තේ වෙළඳ ආර්ථිකයේ ගියද්දී දැම්මේ අනාගතය ගැන හිතලා. වියට්නාමේ වෙළඳ ආර්ථිකයක් ගියාම දැම්මේ අනාගතය ගැන හිතලා. අපි ඒ ගැන හිතනවද? ප්‍රශ්නයක් ඇති වුණොත් කියනවා නෑ ඉතින් මේකට අපි සහන ආධාර දෙන්නම් කියලා. ප්‍රශ්නේ විසඳන්නේ නෑ. ඒකයි සිදුවෙලා තියෙන්නේ. ඉතින් මේ ඡන්දේ වැදගත්. මේ ඡන්දේ වැදගත් නිසා එදා මම මේ ආර්ථිකය ගොඩගත්තේ. දැන් අපිට තීරණය කරන්න තියෙන අපි යන මාර්ගයේ කුමක්ද? අපි අපනායන ආර්ථිකයක් වෙනවද මම කිව්ව හැටියට? නැත්තම් මේ මට්ටම ඉඳගෙන ආපහු ණය අරගෙන තව අවුරුදු 15කින් වැටෙනවද? එච්චරයි තියෙන්නේ. අපි තව අවුරුද්දකින් 15කින් වැටෙනවද? තමුන්නාසලා දැන් 25 නම් 40 ආපහු ගෑස් පොලිමේ ඉන්න තියෙනවා. ලයිට් නැතුව ඉන්න තියෙනවා. ඒකයි IMF සංවිධානයක සාකච්ඡා කළා එකඟ වෙලා අපි විශේෂයෙන්ම අපනයන ආර්ථිකයකට යන්න සකස් කළා. ආර්ථික පරිවර්තන පනත සම්මත කළා තියෙන්නේ. ඒක ක්‍රියාත්මක කරන්න තමයි මේ වරම අපි ඉල්ලන්නේ. විශේෂයෙන්ම තරුණයන් ගැන මම වචන ස්වල්පයක් කතා කරන්නේ. දැන්ට තියෙන පුළුවන් ශ්‍රී ලංකාවේ අපි සඳහන් කළා තියෙනවා යෝන් වසන්තය කියලා. එකේ කරුණු ගණනාවක් තියෙනවා ඩිජිටල් ක්‍රමයේ සියල්ලම ගැන. ඩිජිටල් මාකටිං, ෆ්‍රී ලාන්සින් ඔය ඇහුවේ ප්‍රශ්න තියෙනවා. ඒක ඒ විතරක් නෙමෙයි. නව පරපුර ජෙන්සි එක්ක කතිකාවක් ඇති කරගන්න. ජෙන්සි කතිකාව, ජෙන්සි ඩයලොග් මෙතන කතා කරගන්න. අපි අතර සාකච්ඡා තියෙන්න ඕනේ වැඩිහිටි අපි ජෙන්සි පරපුරයි අතර කොහොමද රටේ ප්‍රශ්න, මොකද්ද ඔබේ අදහස, මොකද්ද අපි කියන්නේ කියලා. ඒක ජාතික මට්ටමේ, පළාත් මට්ටමේ, දිස්ත්‍රික් මට්ටමේ,
ප්‍රාදේශීය මට්ටමේ පවත්වන්න ඕනේ. ඒකයි යෝන් කේන්ද්‍ර තියෙනකොට, දිස්ත්‍රික්ක යෝන් කේන්ද්‍ර තියෙනකොට, පළාත් යෝන් කේන්ද්‍ර තියෙනකොට, පාසල් නායකයින් අරගන්නකොට, එතනින් තමයි මේ සාකච්ඡාව අපි ආරම්භ කරන්නේ. මේ තවත් තියෙන කාරණා මං කියලා. මම ඒ ගැන වැඩි කතා කරන්නට යන්නේ. විශේෂයෙන්ම ඩිජිටල් අලෙවිකරණය, ෆ්‍රීලාන්සින්, ඊ-කොමර්ස්, තරුණයන් කොහොමද ඒකට සම්බන්ධ වෙන්නේ, සමාජ මාධ්‍ය පරිහරණය. ලොකුම ප්‍රශ්නයක් තමයි මානසික සෞඛ්‍ය තත්ත්වේ. මේ ඔක්කොම මෙතන මම ඒ ගැන කතා කරන්නේ නැහැ දැන්ට. මෙතන තියෙන්නේ ප්‍රධාන එක ජෙන්සි පරපුර සමග කතිකාවක් ආරම්භ කරන්න. ඊට පස්සේ මේ තරුණ සේවා සභාවට බාර දෙනවා අදහස් අරගෙන කොහොමද මේ කතිකාව සංවිධානය කරන්නට කියලා. ඒකයි වැදගත්ම එක. අපි අතරේ ඒක තිබෙන්න ඕනේ. අර අපේ ද්‍රවිඩ මහත්මයා කතා කරපු වෙලට කිව්වේ වැඩිහිටිය අය කියනවා ඔයගොල්ලෝ සුදුසු නෑ කියලා එන්නේ. ඒකත් තියෙනවා, බයක් තියෙනවා ඒ අයගේ. ඉතින් මේ ඔක්කොම කතා කරලා අපි විසඳගන්න තියෙන්නේ. ඒ එක්කම ආපහු තරුණයන් දේශපාලන ශාස්ත්‍රයේ නියෝජනය වන්ට ඕනේ. ඒකට අපි පහසුකම් දෙන්න තියෙනවා. දැන් පටන් ගත්ත පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභාවලට සහභාගී වෙන්න සමහර අරගෙන තිනවා, සමහර අරගෙන නැහැ. සමහර කාරක සභා හොඳට රැස් වෙනවා, අනික්වා රැස් වෙන්නේ නැහැ. අඩුපාඩුකම් හදාගෙන ඊළඟ පාර්ලිමේන්තුවේ මේ අත්දැකීම් හදුව මීට වඩා ශක්තිමත් ක්‍රමයක් පාර්ලිමේන්තුව ඇතුලේ තියන්න. අන්න මේ කාරණා තියෙන ඔබ සමග සාකච්ඡා කරන්න. මේ කාරණා එක්කම යෞවන වසන්තයෙන් පිට අනික් අංශවලත් තරුණයන් ගැන සඳහන් කරලා තියෙනවා. අවුරුදු 4ක් අපිට රැකියා දෙන්න බැරි වුණා. ආණ්ඩුවෙන්වත් පුද්ගලික අංශයෙන්. ඒ නිසා යෝජනා කරනවා එන අවුරුද්දේ විශේෂයෙන්ම තරුණයන් වෙනුවෙන් රැකියා, ස්වයං රැකියා ලක්ෂයක් බිහි කරන්න. ඒ කොටසක් තියෙන්නේ විශේෂයෙන්ම කෘෂිකර්ම නවීකරණයේ ස්ථීර විදියට ස්වයං රැකියාවට යන්න පුළුවන් අයට ආධාර දෙන්න. එතනින් ඉවර කරන්නේ එන අවුරුද්දේ ඉඳන් අපි ආරම්භ කරනවා. දැන් වෘත්තීය පුහුණුව ලැබෙන අයට අමතරව තව 50,000කට මුදල් දෙනවා. තමන් කැමති ආයතනයක් ආණ්ඩුවේ වෙන්න පුළුවන්, පුද්ගලික ආයතනයක් වෙන්න පුළුවන්, රැකියා ලබා ගන්න පුළුවන් නම් ඒ පුහුණුවෙන් ඒ 50,000 වියදම් කළා ඒ පුහුණුව ලබා ගන්න කියලා අතට මුදල් දෙනවා. එහෙනම් 150,000කට අපි 20, 25, 26 අවුරුද්ද තුලදී පළමුවෙන්ම රැකියා දෙනවා. ඒ වෙනකොට ආර්ථිකය තව දියුණු වෙනවා. ආර්ථිකය දියුණු රැකියා එනවා. ඒ සමගම තවත් පුහුණු වීම වමනා නම් අපි කියන්නේ පුහුණු කරොත් රැකියාව දෙන්න ඕනේ. ඒ සමාගම් වලටත් අපි ආධාර කරනවා රැකියා ලබා දෙන්න. දියුණු වෙන්න රැකියා පුහුණු අවස්ථා තියෙනවා. ඒකයි පළමුවෙන්ම මේ රැකියා දෙනේ ගැන කතා කරලා තියෙන්නේ. ඒ රැකියා දීලා ඒ රැකියා පුහුණු අවස්ථා දියුණු කරන්න තමයි අපි මෙතන ක්‍රියා කරන්නේ. ඒ වගේම වෘත්තීය පුහුණු අංශය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. අපේ අධිකාරි දෙකක් තියෙනවා, නයිටයි කම්කරු අමාත්‍යංශේ. ඒ දෙකම එකතු කරලා වොකේෂනල් ස්කිල් ශ්‍රී ලංකා VSSL කියලා ඇති කරනවා. ඒවා යටතේ තියෙන මේ පුහුණු මධ්‍යස්ථාන, පුහුණු පාසල්, වෘත්තීය විද්‍යාලය බවට අපි වැඩි කරනවා. ඊටත් වඩා උසස් වීම ඕනනම් තමන්ට උවමනා නම් අපි ඒ වගේම ලෑස්ති, අපි ඒ වගේම තවත් හැම පළාතෙම තාක්ෂණ හා කළමනාකාර විශ්වවිද්‍යාල විද්‍යාතන ආරම්භ කරනවා. මෙන්න අලුත් ක්‍රමේ මේ 50,000 යොදවා ගන්න. රැකියාවට යන්න රැකියා පුහුණු අය සකස් කරන්න ඉන්නේ. රැකියා බිහි කරනවා සංචාරක ව්‍යාපාරයේ, කෘෂිකර්මයේ, කර්මාන්තවල. මේ අවුරුද්දේ දැන් ආරම්භ කරන ආයෝජන කලාපයෙන් නම් කරලා තියෙනවා කාලයක. කාලයේ 90 තියෙන සටහනක් 90 තමයි මෙතෙන්ට ගෙනත් තියෙන්නේ. අපි එතනින් විතරක් නවතින්නේ නැහැ. ඔබට තියෙනවා නම් විශේෂයෙන්ම දේශපාලන ඇතුළට එන්න ජන සභාවල අපි තරුණ නියෝජනය ඇති කරනවා. ජන සභා තුළ ප්‍රාදේශ සභා වෙන එකක්, හැම ගමකම ජන සභාවක් ඇති කරනවා. හැම ග්‍රාම නිලධාරි කොට්ටාසකම ජන සභාවක් ඇති කරනවා. එතන තරුණ නියෝජනයත් ඇති කරනවා. කොහොමද ඒ තරුණ නියෝජනය ලබන්නේ කියලා අපිට සාකච්ඡා කළ තරුණ සේවා සභාවෙනුත් අදහස් අරන් ක්‍රියාත්මක කරනවා. ඒ විතරක් නෙමෙයි, තමන්ට පාර්ලිමේන්තුවට පණිවිඩයක් එවලා විවාදයක් ඉල්ල ගන්න පුළුවන් නම් අලුත් නීතියක් ගේනවා. ඡන්දදායකින් ලක්ෂයක් පෙත්සමක් අත්සන් කරොත් මේ කාරණය සාකච්ඡා කරන්න කියලා පාර්ලිමේන්තුවට සිදු වෙනවා.
ඒ විෂය සාකච්ඡා කර. ලක්ෂයක් ඉල්ලන්නේ ලක්ෂයක පෙත්සමක් එවනවනම් ඒ අවස්ථාව දෙනවා. තවත් තියෙනවා. අපි දෙවන මන්ත්‍රණ සභාවක් ආරම්භ කරනවා. වැඩියෙන්ම ඉන්නේ පළාත් සභා පළාත් නියෝජනය කරන අය. ඊට අමතරව කාන්තා හා තරුණ නියෝජිතයෝතුත් එතැන්ට ඇතුල් කරනවා. ආපහු තරුණ නියෝජිතයන් කාන්තා නියෝජිතයන් තෝරාපත් කිරීම ගැන අපිට සාකච්ඡා කරලා තීරණයක් ගන්නට සිදුවෙනවා. මේ හැම එකෙන්ම මම බලන්නේ තරුණයන් ජෙන්සී සියලු දෙනාම සමාජයට ඇතුල් කරන්න. ඒ නිසා මේ ගැන කතා කරන්න. මේ ගැන කියවන්න. හොඳනම් පිළිගන්ද නැත්තම් ප්‍රතික්ෂේප කරන්න. ඒ වගේම මම කියෙව්වා හිටපු ඇමති අනුර දිසානායක මැතිතුමාගෙත් ඒ ප්‍රකාශය මොකද්ද කරන්න කියලා. එතන රැකියා ගැන හරියට කියන්නේ නැහැ. තරුණ තරුණ සුදු රැකියාවල් ඇති කරනවා කිව්වා. රැකියා විරහිත තරුණ තරුණියන්ට තොරතුරු ලබා ගන්න බැංකුවක් ඇති කරනවා කිව්වා. රජයේ රැකියා බඳවා ගැනීමේ තරඟ විභාග ක්‍රමය ඉදිරියට ගෙනියනවා කිව්වා. මේක කියවන්න. උසස් පෙළ සමත්නතයට වෘත්තීය පුහුණුව ලබලා දෙනවා කිව්වා. කොහොමද ඒක දෙන්නේ? කොතනද දෙන්නේ? ඒ මොකුත් නැහැ. ඒකයි වෙනස. ඒ ගැන රැකියා ලක්ෂයක්ද 10,000ද දෙන්නේ කියලා මොකුත් නැහැ. ඒ ගැන සඳහන් කළා නැහැ. ඊළඟට ණය දෙන්න ඩිවල සංවර්ධන බැංකුවක් ඇති කරනවා කියලා තරුණ තරුණියන්ට. ඒ වගේම ඊළඟට කියලා තියෙන්නේ රටේ නායකත්වයේ අනාගතයට ඉතින් තරුණ සේවා සභාවේ හයි ශාඛා වල කණ්ඩායම් බුණ ගැහෙනවා කියලා. තරුණ සේවා සභාවට ශාඛා නැහැ. ඒවට කියන්නේ යෞවන සමාජය. ඉතින් ඕක දැනගෙන නැතුව ලියනවා නම් මං ඊට වඩා ඒ ගැන කියවන්නේ නැහැ. ඊළඟට හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ යෝජනා මං කියවලා තියෙනවා. තරුණයන් ගැන වචන 49ක් ලියලා තියෙනවා. මෙයාට අනාගතයක් බාර දෙනවද? මේ අනාගතයක් කරනවද? ඒක මං කියවන්නේ ඔබතුමන්ලා කියවන්න වචන 49. ජෙන්සී පරපුර තීන්දුව කරන්න ඕනේ තමන්ගේ අනාගතයේ කුමක්. කවුද තම රටට හොඳ අනාගතයක් දෙන්නේ? කොහොමද තමන්ට ඒ අනාගතයේ කොටස්කරුවෙක් වෙන්න පුළුවන්? කොහොමද ජෙන්සී පරපුර ආණ්ඩුව අතර කතිකාවක් තියෙන්නේ? මොකද මම ඉන්නේ ජෙන්සී පරපුර මේ රටේ නායකත්වය බාරගන්ට සකස් කරන්න. එතකොට ආණ්ඩුවක් ගන්න කිව්වහම කවුරුත් දුවන්නේ නැහැ. තමන් බය නැතුව ආණ්ඩුවක් ගන්න පුළුවන්, පළාත් සභාවක් ගන්න පුළුවන්, ප්‍රාදේශ සභාවක් ගන්න පුළුවන්, වෙන වගකීමක් ගන්න පුළුවන්. ඒ නිසා ඔබේ අනාගතය ගැන හිතන්න ඕනේ. මගේ අනාගතය ගැන හිතන්න එපා. ඔබේ අනාගතය ගැන හිතලා කොහොමද රට ඉදිරියට යන්නේ කියලා ඔබ සියලු දෙනාම තීරණය කරන්න. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.